ಖನಿಜ ತೈಲ ಮೇಲೆ ಹೆಲದೆಮು ಬಾವಟ ಪಸುಗೆ ಪಸ್ಸರಿದ ರಾತ್ರಿ 10:30 ಪಮನ ಮಾಧ್ಯ ವಾರ್ತಾ ಕರಣ ವಿಟ ಅಮತಿ ಅರ್ಜುನ ರಣತುಂಗ ವಿಸ್ಮಯಟ ಪತ್ತುನಾ ವಹಾಮ ಅಮತಿವರೆಯ ಜನಾಧಿಪತಿಟ ದುರಕಥನೆನ್ ಕಥಾ ಕಲ ಜನಾಧಿಪತಿತುಮಾ ದನ್ನವದ ತೈಲ ಮಿಲ ವೆಡಿ ಕರಲ ತಿಯನವ ಕಿಯಲ ಮಮ ದನ್ನೆತ್ ನಹ ಪಣತಟ ಅನುವ ಮಿಲ ವೆಡಿ ಕಿರಿಮೆ ಬಲಯ ತಿಯನ್ನೆ ಮಟೈ ಮಮ ಮೇಕ ನವತ್ತನವ ದನಟೇ ತೀರಣೆ ಗನ್ನ ಅಪಿ ಮೇ ಗನ ಕ್ಯಾಬಿನೆಟ್ ಕೇದಿ ಕಥಾ ಕರಮು ಹೊಂದೈ ಜನಾಧಿಪತಿತುಮಾ ಕಿಯಮಿನ್ ಅರ್ಜುನ ಮುದಲ ಅಮಾತ್ಯಾಂಶೇ ಗನು ಲಬು ತೀರಣೆ ವಹಾಮ ಅತ್ಯಟುವನ ಲೆಸ ಖನಿಜ ತೈಲ ನೀತಿಗತ ಸಂಸ್ಥಾವಟ ಉಪದೇಶ ದುನ್ನಾ මෙවර කැබිනට් මණ්ඩලයට විශේෂ අමාත්‍යවරයා මිල සූත්‍රය තීරණය කිරීමේ බලය ඛනිජ තෙල් සංස්ථාව අතර පත්වන ආකාරයේ යෝජනාවක් ඉදිරිපත් කළ අතර මුදල් අමාත්‍යංශයේද තවත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේ එම බලය මුදල් අමාත්‍යංශය අතර ගැනීම සඳහායි කැබිනට් පත්‍රිකා දෙක පැත්තකින් තියපු ජනාධිපතිවරයා එදින සවස 4ට මේ ගැන කතා කරන්න තීරණය කළා අනතුරුව ජනාධිපතිවරයා අපරාධ මැඩලීම ගැන කතා කළා මට හිතෙන්නේ මේ කුරුජාවාරම නතර කරන්න මරණ දඬුවම ගේන්න වෙයි කියලා අනිවාර්යෙන් ජනාධිපතිතුමනි 5-6 දිනක් එල්ලන්න එතකොට නවතිනවා පවක් නැහැ විජේදාස ඇතුළු ඇමතිවරුන් කියා සිටියා මරණ දඬුවම නියම වෙලාත් කුඩු බිස්නස් කරන අයට මරණ දඬුවම දෙන්න මම අත්සන තියෙනවා ජනාධිපතිගේ කතාවට සීළු දෙනා අත්පුඩි ගහද්දී ඇමති මංගල පමණක් නිහඬව බලා සිටියා එදින සවස 4ට රැස්සූ ජනාධිපතිවරයා තෙල් මිල වැඩි කිරීමේ ක්‍රමවේදය විවේචනය කළා මට කිව්වේ 4කින් 5කින් වැඩි කරනවා කියලා. එදා ඊටත් වඩා වැඩි කරලා. ජනාධිපතිවරයා එහෙම කියද්දී මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මිල සූත්‍රයේ වැදගත්කම පෙන්වා දුන්නා. ඊට අර්ජුන එකහෙලා විරුද්ධ වුණා. අනපනත් උල්ලංඝනය කරලා අපිට ඕන විදිහට මිල වැඩි කරන්න බෑ. ඉන්ධන මිල වැඩි කිරීමෙන් අපේ ජන ජීවිතයේ සෑම පැත්තකටම බලපානවා. අර්ජුන කොපමණ කරුණු දැක්වුවත් ඊට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් එකඟ වුණේ නැහැ. අවසානයේදී මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය වීමෙන් පසුව ඇමති අර්ජුන රණතුංග කේන්තියෙන් නැගිට ගියා. ඒකබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. අපි 16 දෙනාගෙන් දෙදෙනෙකුට මේකට සම්බන්ධ වෙන්න අවසර දෙමු. මහින්දගේ යෝජනාවට පක්ෂ නායකින් විවාදයකින් තොරව එකඟ වුණා. විපක්ෂ නායක ධුරය ලබා ගැනීමේ අවශ්‍යතාවය අනතුරුව සාකච්ඡාවට ලක් වුණා. කතානායක වැඩ කරන්නේ අගමැතිතුමාගෙන් අහලා අපට හිතන්න බෑ විපක්ෂ නායකකම අපට දෙයි කියලා ප්‍රසන්න පෙන්වා දුන්නා. විපක්ෂ නායකකම ඉල්ලලා කතානායකට ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කරන්න අවශ්‍ය ලේඛනයේ ඒකාබද්ධයේ සියලු දෙනා අත්සන් කරන්න. නීතිමය තත්ත්වය සලකා බලා ඒ ලියවිල්ල සකස් කිරීම මහාචාර්ය ජීල් පීරිස්ට බාර දෙන්න. මහින්ද ඒ විදිහට උපදෙස් දුන්නා. තිරේ පිටපස තවත් දේවල් අපි කියන්නම් ලබන සතියේ.